මං මේ ආවාවූ දීර්ග පාරමී ගමනෙදී මහ පොළවේ පස්වලට වඩා ශරීරමාන්ස දන්දුන්නානන්ද. මට රටා ක්‍රාජ්‍යා බිරිඳක් බිසවාක් දරුවෙක් මුණුපුරෙක් හිටියාද. ඒ සෑම දෙයක්මමන් දන්දුන්නානන්ද කුමක් උදෙසාද පිංහතුනිි කුමක්ක උදෙසාද. ඔබත් මමත් මේ මොහොතේ අත්මඳන්නාවූ මේ ධර්මය සැනසිල්ල උදෙසා. ං ඔබේ රර්ජ සාක්ෂයට තත්්ු කල්ල බාහන්න ඔබ මේ මෝතේ අත්විඳන මේ උතුම් ධර්මය සැනසිල්ල උදෙසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිංහතුනී මහාසාගරයේ ජලෙට වඩා රෘදිරේ දන්දීල තියෙනවා. ඔබ මේ මොහොතේ අත්මඳින්නා වූේ ධර්මය සැනසිල්ල ඔබට ලබාදී මුදෙසා බෝධි සත්‍යයෝ සංසාරයේ මහ පොළවේ පස්වල්ට වඩා ශරීරමාන්ස දන්දීල තියනෝ පින්හතුනී. ම් බලන ලොතුරා බුදුරජාණන් වහන්සේ. කොයිසා මහා කැපවීමක් කරලා ද අපිට මේ සැනසිල්ල ලබල දුන්න කියලා. නමුත් අපි මොහොතක්වත් දකින්න නෑ. මේ මොහොතේ අපි මේ ලබන සැනසිල්ල තුන් අපි බුදුරජාණන් වහන්සේ සාරා සංකකල්ප ලක්ෂ සය කෝඩි ප්‍රකෝඩි ගානක් කලා වූ ඒ අපිරි මිත කැපවීම දකින්න නෑපිංගතුනේ. එනිසා නිරේතුරුවම ධර්මය සැනසිල්ලක් ලබන වෙලාවේ. උතුම් සද්ධර්මය සැනසිල්ලක් ලබන වෙලාවේ දෑස්තක පියාගෙන මොහොතක් දකින්න. මේ උතුම් සැනසිල්ල ලබල දෙෙන් අපිට බෝධි සත්‍යෝ මහාසාගර ජලට වඩා රුදදිරය දන්දිල්ල තින්වා කියෙන කාරණය. මහා පොළවේ පස්සොල්ට වඩා ශරීනමාන්ස දන්දීල තියෙනවායි කියෙන කාරණය. මේ සෑම දෙයක්ම සිද්ධ කළේ පිංගතුනි මේ මොහොතේ ඔබත් මමත් මේ ලබන්නාවු සැනසිල්ල ඔබට මට ලබාදී මුදෙසාමයි. ඉන්පස්සෙ සිදුහත් කුමාරය හැතිියට උපදිනවා. රම්ම සුරම්ය සුභ මාලිගා ලබනවා දෙතිස් පුරුෂමහා ලක්‍ෂණයෙන්යු තෘපයක් ලබනවා. ඒවගේම සක්විති රජකමේ උරුමේ ලබනවා. යසෝධනාව රාහුල වගේ සුන්දර බිරිඳක් දරුව ලබනවා. මේ සෑම දෙයක්ම පිංහතුනි අල්ලූ යම එල්ලියට දාන කෙළපිඩක් වගේ එලියට දැම්ම කවුරුන්න්නු දෙෙසාධ පිංහතුනී. ඔබත් මමත් මේ මොහොතේ ලබන්න වූ සැනසිල්ල උදෙසා. ඉන් පස්සේ බුදුරජ බෝධි සත්තුවය. අර දුෂ්කරා ක්‍රියා කරනවා හය අවුරුද්ධ කප්‍රමාණ දුක්දනව පිංහතුනි. බුදුරජාණන් වහන්සේ පසුකාලි හිනෙව දේශනා කරනවා නන්ද. මම දුක තුළින්මයි ආනන්ද දුකජයගන්නවක් කෙළහිතුවේ. මට මාර්ගය කියල දෙන්න කෙනෙක් කිටියනෑ මාර්ග දන්න කෙනෙක් මේ ලෝකෙ හිතියනෑ. එනිසා දුක තුළින්මයි දුක ජයගන්නවා කෙළෙහිතුවේ. එනිසා මම් මේ ශරීරයට අප්‍රමාණ දුක්දුන්න ආනන්ද එදාමගේ උදරය කියල පිටකොන්ද කියලා දෙකක් තිබ්බෙන ආනන්ද. එදාමගේ උදරේ අතගාත්දිි පිටකොන්දයි යහhooුණේ. ඊටකොඳද අතගාද්ධි උදරැයිය වුනේ ඒසා මම් මේශරීරට දුක්දුන්නානන්ද. සමහරදාට මං එක කඩලටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක මුංගටයක් විතරයි වැළඳුවේ සමහර දාට මංක බත්තටයක් විතරයි වැළඳුවේ ඊට වඩා දෙයක් මං මේ ශරීරට දුන්නෙ නයානන්ද. දුක තුළින්මයි දුක ජයගන්නවා කලේ ඉටතුයානන්ද. දැම්මට ඇවිදින්න බෑ දැම්මම් මහ කැලේ බඩගාමින් ජීවත් වෙන්නේ. මம் බඩගාමින් බඩගාමින් ගිහිල්ලා අර හරක් ්‍රංචු ඉන්න තැංවල්ට යනවා ගොපළු දරුව ඈතට යනකං ඉඳලා මம் අර හරක්ගේ තනපිඩුවල්ට කටතියල කිරි உරාාවනවානන්ද. මේ හරක් පයිංගහදදි මාව සිහිසුන්න වැටෙනවා මට සිහයන්න සුමානයක් දෙකක් ගිහිල්ල යානන්ද මට බඩගාගන්නවත් පනනෑ. ම අර හරක්වැටව දාලතින කහපාට අසூචි බලඳනවානද. කහපාට අසූචි වළද්දි හර පැටවුන්ගේ මට අපුලක් දුගදක් දැනුනෙ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මේද දේශනා කරනවා. බෝජි සත්තුවය හැතියට අර කහපාට අසූචි හරක් පැටවුන්ගේ වළද්දිී දුකතුළින් දුකජයගන්නවාකෙන් අධිෂ්ඨානය තුළඉන්දලා අපලක් දුගදක් නොදැනුනේ පිංහතුනී ඔබටත් මටත් මේ උතුම් සැනසිල්ල ලබාදී මුදෙසාමයි. අවසාය බෝධි සතත්්‍යයෝ දකිනවා දුකතුළින් දුකජයගන්න බැහැ කියලා උනාන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා සුජාතාවග කිරිපිඩුදානේ වලඳලා ජයශ්‍රී මහා බෝධිමුූලෙ වාඩිවෙලා චිත්තයක් අධිෂ්ඨානයක් ඇති කරගන්නවා නොකදදේ චිත්තය අදිිෂ්ඨානය පිංහතුනි මාගේලේ මස් සම්මටනහර වියලේවා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධෙන් තොරව නැකටින්නෙ නෑ කියලා නොකද මේ කරන්න පිංගතුනි බෝධි ස්‍යෝ ජයස්್්‍රීමම බෝධි මූලෙද ජීවිතේ මරණේට දානව පිංගතුනිි. ජීවිතේ මරණයට දැම්මා ప్ප වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන පංచපාදානස් කන්දය කරේතිීන ෂ්නා වතහරයා පංච උපාදානස් කන්ධයකරේ තිීන ෘෂ්නා වතහරෙද್දී. ජීවිතේ මරණයට වැටේද්දේ උතුම් චතුරාර් සත්‍යයා සම්මා සම්බුද්ධ රාජ්‍යත් අවබෝධ කරගන්නවා පිංගතුි. එනම් මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නේ ජීවිතේ මරණයට දාල පිංහතුනේ. ජීවිතේ මරණයට දාලා ලැබු ආවු අවද අවබෝධයක අහිංසක පලේකුයි ඔබත් මමත් මේ මෝතේ මේ බුක්තිමිදින්නේ. එනං ඔබ දස්ක පියාගෙන දකින්න. බෝධි සත්වයින් නාවාවූමේ දීර්ග පාරමී ගමනෙදී. බෝධි සතවයෝ මහ සාගරයේ ජලයට වඩා රුදිරය දන්ඳුන්නනං. මහ පොළවේ පස්වල්ට වඩා සරීරමාන්ස දන්ඳුන්නනං ලක්ෂකී වතාවක් ජීවිතේ මරණේට දාාන ඇද්ද කියලපින්ගතුනිි. ලක්ෂකී වතාවක් ජීවිතේ මරණයට දාන්න නැද්ද. මහා සාගරයේ ජලට වඩා රුදරය දන්දීල තියෙනවා. මහා පොළවේ පස්වල්ට වඩා ශරීනමාන්ස දන්දීල තියෙනවා. එනං ඔබ දෑස් දෙක පියාගන දකින්න. මේ ඔබ ලබන මේ උතුම් සැනසිල්ල උදෙසා මේ අව්බ අහන මේ උතුම් චතුරාර් සත්්‍ය ධර්මයන් උදෙසා පිංවතුනී බෝධි සත්‍යයෝ ලක්ෂකීවාරයක් ජීවිතේ මරණයට දාන්න ඇද්ද කියලා. ලක්ෂ කීවාරයක් ජීවිතයේ මරණයට දාලා. ලැබුවාවූ අවබෝධයක සැනසිල්ලේ පල අද මේ මෝතේ ඔබත් මමත් මේ බුක්තිවිදිින්න පිංහතුනිේ. මේවිදිිය උතුම් සම්මා සම්බෝධි අවබෝධ කරලා හතලි ස්පස් වසරක් පුරාවට බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ පිහතුන. අර දඹදිව ගම් නියම්ගම් පුරාවට වැඩම කරමින්. දෙපාවල දියපට්ටා එන තුරාවට කරගටෙන තුරාවට ජනතාව අතරටයමින් පිංහතුනිී නිවනේ මාර්ගයමයි කියල දුන්නේ. මේ උතුම් චතු සත්්‍ය ධර්මයන්මයි මතු කල්ල දුන්නේ. මේ උතුම් චතුරසත්්‍ය ධර්මයන් මතු කල්ලදීලා පිංහතුනිී අවසානයේ පිරිනිවන් මං්චකයේ සැතපෙනවා. සාරා සංක කල්පලක්ෂ, ස කෝටි ප්‍රකෝඩි ගානක මහා යුගමහෙවරක් අවසන් කරලා. පිරිනිවන් මංචකයේ සැතපිලා බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදය හැටියයටට අපිට කිවේ මොකද්ද පිංහතුනී. බුදුරජාණන් වහන්සේ අවුරුදු හතලිස්පාක යුග මෙහෙවරක් නෙමේ අවසන් කළේ. අපි දකින්නේ පිරිනිවන් පෑම කියන්නේ අවුදු යුග මෙහවරකා අවසානය කියලා නෑ පිංහතුනී සාරා සංක කල්ප ලක්ෂගානක. මහා යුග මෙහෙවරක අවසානයි පිරිනිිවන් මංචකයේ සැතපුනේ. ඒ සැතපිලා බුදුරජාණන් වහන්සේ අවසාන අව්වාදය දෙනවා. මොකදද බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාට ඔබටත් මටත් දුන්න අවසාන අව්වාද පිගතුනි මහනනිි සියලු සංස්කාරියෝ අනිත්‍යයි. මහනෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු සංස්කාරියෝ කියන මොකදද. ඔබලා මේ කරන සෑම කුසල් සංස්කාරයක්ම විප්පාකදීලා අනිත්‍යභාවිට පත්වෙනවා ඔබලා මේ කරන සෑම අ කුසල් සංස්කාරයක්ම වි්පාකදීලා අනිත්‍යභාවිට පත්වෙනවා එනිසා මානෙනි මේ සංස්කාරියෝ අනිත්‍යයි මේ අනි්‍ය වූ සංස්කාරයන්ට බැඳෙන් එපා මේ සංස්කාරියෝ වංචාවක් මේ සංස්කාරයියෝ ප්‍රඩාවක් මේ සංස්කාරයෝ ඇස්බැන්දුමක් මාහනෙනි සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටිගානක් ෑතඉඳං පටිච්ච සමුපපන්න වාපු ගමනෙදී. ඔබලාට සම්මා සම්බුද්ධ ශාසන දසදහස්ගානක් මුණගහිල තියෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේලා දසදහස්ගානක් මුණගහිල තියෙනවා. නමුත්තේ සෑම සම්මා සම්බුද්ධ ශාසනයක් මෝඔබට අහිමි කළේ. මේ සංස්කාරයන් නිත්‍යභාවෙන් ගැනීමමයි.ඉනිසා මහනනිත් අවදුරටත් මේ සංස්කාරයන් නිත්‍ය වශයෙන් දකින්නපා මේ අනිත්‍යවූ සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් දකින්න. දකිමින් හිස්ස ගිනි ගත්තෙක් ඒ ගිනි නිවන්නේ අම්සේද බව ගින්දරම නිවාගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පිහතුනි. එනන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ, සාරා සංක කල්ප ලක්ෂසියක් කෝඩි ප්‍රකෝඩි ගානක ඒ මහා යුග මෙහෙවර නිම කරලා පිරිනිවන් මංචකේ දෑස් දෙක පියවෙන්න මොහොතකට පෙරාතුව. ඔබෙන් මගෙන් නිල්ලුවා වූේ අවවාදය තුළ ඔබ ස්ථානගතවෙලා ඉන්නවාද කියලා ඔබේ හර්ද සාක්ෂිර තත්තු කල්ලාහන්න. ඔබේ හර්ද සාක්ෂිර තත්තු කල්ලා හන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පාන්න මොහොතකට පිෙනාතුව. ඔබට දුන්නා වූ අවවාදය තුළ ඔබ ස්ථානගත්තවෙලා ඉන්නවාද කියලා. ඔබේ හරද සාක්ෂර තත්තු කල්ලා හන්න පිංහතුනි. ඔබ මේ මොහොතෙද මොකද්ද කරන්නේ පිංකම් කරමින් දන් දෙමින් සිල් රකමින් මෛත්‍රිය වඩමින් ඊළඟ ජීවිතේ සුන්දර මනුස්සෙ ක්වේවා කියලා ප්‍රාත්ථනා කරනවා. ඊළඟ ජීවිතේ සුන්දර දෙවියක් වේවා කියල ප්‍රාත්ථනා කරනවා. ඊළඟ ජීවිතේ රූපච්චර රූපචර, බ්‍රහමෙක් වේවා කියල ප්‍රාත්ථනා කරනවා. මෙතේ බුදුන්දැක නිවන් දකීවා කියල ප්‍රාත්ථනා කරනවා. පිංවතුනි නිත්‍ය වූ සංස්කාරයෝ තාමත් අපි නිත්‍ය වශින් දන්නවා. බුදුරජාණන් වහන්සේ මහාසාගරයේ ජලයට වඩා රුදුරියය දදුුන්නේ. මහා පොළවේ පස්සොල්ද වඩා රීරමාන්ස දන්දුුන්නේෙ. සාධු සාදු කිය කියයා තවදුරටත් දංදිදි ඉන්න නෙමේ. සාදුු සාධු කිය කියයා තවදුරටා සිල්පදපා ආරක්ෂාකරගෙන පමණක් ඉන්න නෙමේ. සා සාධු කිය කියයා තව දුරටත් පිංකම් කරමින් ඉන්න නෙමේ. එහෙම කරන්නනං සාරා සංක කල්ප ලක්ෂදාාන කරසා මහා දුुගින්නක් විදිින්න අවශ්‍ය නෑපින්හතුනේ. බුදුරජාණන් වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්තේ. පිංවතුනි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවේ ලෝකෙට කියන්නමයි. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවේ ලෝකෙට කියලා. මේ බව නිරෝධය උදෙසා ඔබ රැස්කරන්නා වූ සංස්කාරයන් කළමනා කරනය කරගැනීමේ මාර්ගය මතු කල්ල දෙන්නයි. ඉනිසා නිරේතුරුවම, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ ඔබේ නිල්ලුවාූඒ අවවාදය තුළ ස්ථානගත වෙන්න. ඒ අවවාදය තමයි මහනෙනිි සියලු සංස්කාරයෝ අනිත්‍යයි එනිසා සංස්කාරයන්ට රැවටෙන්න්නපා මේ සංස්කාරයෝ වංචාවක් ප්‍රෝඩාවක් ඇැස්බැන්ඳුමක් නිරේතුරුව සංස්කාරයන්ගේ අනි්‍ය භාවය දකිමින්. ඒ අනිත්‍ය භාාවය තුළ ප්‍රඥාව මතුකරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මානෙනිි දන් දෙන්න ධනයේ ආනිසංස ආයුෂවරණය සැපේබලය ජීවිතයට ලබන්න ඒ ආවිෂවර්ණය සැපේබලය අනිත්‍ය වශයෙන් දකින්න. සිල් සමාදංවෙන්න සීලයේ ආනිසංස ජීවිතයට ලබන්න ඒ ආනිසංසයන්ගේ අනිත්‍ය භාවේ දකින්න. මෛත්‍රී වඩන්න මෛත්‍රී ආනිසංස ජීවිතයට ලබන්න ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. සමාධිය වඩන්න, දයානතල ඇතිකරගන්න ඒ දයානතලයන්ගේ අනිත්‍යභාවය දකින්න අන්න බුදුරජාණන් වහන්සේ අවසාන අපිට දුන්න අවවාදය පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදදී අපිට කිව්වෙන හොඳ රස්සාාවක් කරලා හොඳ ගෙයක් දොරක් කදාගෙන හොඳ වාහනයක් කරගෙන ලස්සන බිනිිඳක් සාම්පපුරු ශෙක්කරගෙන දරමුණන් හදාගෙන පිංකම් කරමින් ඊළඟ ජීවිතයේ සුගතිය ලැබේවා කිය ප්‍රාත්ථනා කරන්න අපිට කිව්වෙ නෑ පිංහතුනි. ඒම කිව්වෙනේ ඇයි එහෙම පිට නොකිව්වේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා මයි පිංහතුනිි. බුදුරජාණන් වහන්සේලා සතු මහා කරුණාව නිසා බුදුරජාණන් වහන්සේ නම කිව නැවත සතරාපායිද වැටෙන්න පාරක් කියන්න නෑ පිංතුනි. ඔබ මේ ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන පිංකම් කරමින් දන්දෙමින් ඊළඟ ජීවිතයේ දිව්‍යලෝකේ දෙවියෙක් දිව්‍යාංගනාවක් වුණොත් පිංහතුනී ඒ දිව්‍ය සැප අවුරුදු ලක්ෂයකින් හෝ අවසන් වෙලායනෝ. ආයි මත්තඔබ අබුද්ධෝත් පාද කාලයක සතරාපායටයි වැටෙන්න්නේ. ඉනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණනි මේ සංස්කාරියයෝ විසින් ඔබ මේසාකාලයක් ක්‍රවට්ටල තියෙනවා. අර නිරයන් එකසිය විසි අටය මොබෝ කරක්ගැහුවේ. මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවේ නොදැත්ත නිසා මයි.